කෙනෙක් ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ හෝ ඇයගේ ඇති කුමන හෝ හැකියාවක් හෝ දක්ෂතාවයක් හේතුවෙන් උනත් හසීනා පාක ප්‍රසිද්ධ වන්නේ එවැනි දෙයක් හේතුවෙන් නම් නොවේ. ලංකාවේ බොහෝ දෙනෙක්ට නම් ඇයව නුහුරු නුපුරුදු කෙනෙක් උනත් ඉන්දියාවේ ඇයව නොදන්නා කෙනෙක් නැති තරම්. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ පාතාල කල්ලි නායිකාවක් වන ඉන්දියාවේ යකඩ ගැහැණිය හසීනා පාක ගැනයි. 1959 දී ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුන්කා ගමේ සාමාන්‍ය මුස්ලිම් පවුලක ඇය උපත ලබනවා. ඇය 12 දෙනෙකුගෙන් යුත් පවුලේ 7 වෙනියා වුණා. ඇයට සහෝදරයන් 3 දෙනෙකු සහ සහෝදරයන් 8 දෙනෙකු සිටියා. ඇයගේ පියා ඊබ්‍රහම් කස්ක පොලිස් නිලධාරියෙක් වුණා. මවගේ නම අමීනා බායි. පියාගේ රැකියාව හේතුවෙන් ඇයගේ පවුලට බොම්බායට පැමිණෙන්නට සිදු වුණා. හසීනා පාකර්ට අවුරුදු 17ක් පමණ වන තෙක් ඇයගේ ජීවිතයේ ගෙවි ගියේ සාමාන්‍ය ලෙසටයි. ඇගේ පියා 70-80 දශකය තුළ ඔහු සේවය කළ පොලිසිය තුළ සහ නගරය තුළ හොඳ නමක් මෙන්ම නිකලල් සේවයක් හිමි නිලධාරියෙක්ද වුණා. 1976 පමණ වන විට ඇයගේ සහෝදරයන් දෙදෙනෙකු වන ඩවුඩ් ඊබ්‍රහීම් සහ ශබීර් ඊබ්‍රහීම් මුම්බයි නගරයේ කේන්ද්‍ර කර ගනිමින් විවිධ නීති විරෝධී ජාවාරම් වලට සම්බන්ධ වී සිටියා. පාකිස්තාන ජාතිකයන් යටතේ තිබූ රත්තරන් ජාවාරම ඔවුන් අතට පත් කර ගනිමින් බොම්බාය තුල පාතාල ලෝකයේ ඉහළටම එන්නට සහෝදරයන් දෙදෙනා සමත් වූ අතර ඉතා විශාල මුදල් ප්‍රමාණයක් එමගින් උපයා ගන්නටද ඔවුන් සමත් වුණා. හසීනා 1980 දී ඉස්මයිල් පාකර් නම් කඩවසම් ව්‍යාපාරිකයෙකු සමග විවාහ වුණු අතර ඒ හේතුවෙන් ඇයට පුතුන් දෙදෙනෙකු සහ දූවරුන් දෙදෙනෙකු ලැබුණා. ඇසිය සැමියා සමග සාමාන්‍ය ව්‍යාපාර ස්ථානයක් පවත්වා ගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළා. ඇසිය සහෝදරයන්ගෙන් කිසිම උපකාරයක් බලාපොරොත්තු නොවූයේ ඇයගේ සැමියා ඒ සම්බන්ධව විරෝධය පළ කළ නිසයි. 1981 පෙබරවාරි 12 වෙනිදා ශබීර් ඊබ්‍රහීම් අමීර් සාදා පතාන් නම් පාතාල නායකයෙකු තැබූ වෙඩි පහරකින් ඝාතනය වෙනවා. ඊට පිළිගැනීමක් ලෙස 1983 සැප්තැම්බර් 6 වන දින ඩවුඩ් ඊබ්‍රහීම් කුලේ වෙඩික්කරුවෙකුගේ මාර්ගයෙන් තම සහෝදරයාගේ ඝාතකයා මුම්බායි සිවිල් උසාවියක් තුලදී ඝාතනය කරනවා. 1984 දී බොම්බේහි පොලිස් කොමසාරිස් ඩී.එස්. සෝමන් සිදු කළ පාතාල මර්ධනයත් සමග ඩවුඩ් ඊබ්‍රහීම් ඩුබායි වෙත පලා යනවා. එය උනාට තම යාළුවා උණු කලෙත් හසීනා පාකර්ගේ ආරක්ෂාව සඳහා තබා යන්නට ඔහු කටයුතු කරනවා. ඩවුඩ් තමන් ඉපයූ නීති විරෝධී මුදල් වලින් ඩුබායි අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අතර එහි සිට ඉන්දියාවේ නීති විරෝධී ව්‍යාපාරද මෙහෙයවන්නට වුණා. 1992 දී ව්‍යාපාර ප්‍රශ්නයක් නිසා හසීනා පාකර්ගේ සැමියා ස්මයිල් පාකර් අරුන් ගෞලි කල්ලිය මැදිහත්ව වෙඩි තබා ඝාතනය කරනවා. තම මස්සිනාගේ මරණයට පිළිගැනීමක් විදියට ඒ ප්‍රධාන සැකකරු වූ අරුන් ගෞලි මුම්බායි ජේජේ රෝහලේදී ඩවුඩ් ඊබ්‍රහීම්ගේ අනමත ඝාතනය කරනවා. ඩවුඩ් ඊබ්‍රහීම් ඒ ඩුබායි සිට මෙහෙය වූ බව ඉන්දියාව පුරා ප්‍රචාරය වෙනවා. හසීනා පාකර් ඇයගේ සැමියාගේ මරණයෙන් පස්සේ දකුණු මුම්බායි ගෝල්ඩන් හෝල් නිවාස සංකීර්ණයේ නාග්පාත් නිවසේ පදිංචියට පැමිණි අතර ඇය පාතාල ක්‍රියාවලට අත්පොත් තබන්නේ එහි සිටයි. 1993 මාර්තු 12 වෙනි දින මුම්බායි සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම වලට ඩවුඩ් ඊබ්‍රහීම් සැකකරුවෙකු ලෙස ඉන්දියානු අපරාධ අංශය සැක කළා. ඒ හේතුවෙන් මාසයක් පමණ යනතුරු පොලිසිය සහ අපරාධ විමර්ශන අංශයේ ඉදිරිපිට පෙනී සිටීමට හසීනා පාකර්ට සිදු වුණා. එසේ සිදු වූයේ ඩවුඩ් ඊබ්‍රහීම් ඇයගේ සහෝදරයා වූ නිසයි. ඒ හේතුවෙන් ඇය පොලිසියේදී සහ සමාජය තුළ අපවාදයට ලක් වූ අතර ජනමාධ්‍ය තුළින් මුළු ඉන්දියාව තුළම හසීනා පාකර්ගේ නම ප්‍රසිද්ධ වුණා. තම සහෝදරයාගේ බලය ඇය සතු වූ නායකත්ව හැකියාව සහ අයුක්තියට එරෙහි වූ කාන්තාවක් වීම නිසා ඇයට යම් පිළිගැනීමක් ඉන්දිය සමාජය තුළ හිමි වුණා. දිනපතා ඇය හමු වී ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට විශාල පිරිසක් පැමිණි අතර ඇය පවුල් ව්‍යාපාර ඉඩම් දේපළ ආදියට සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය කර දීමට මැදිහත් වුණා. එම නිසා ඇයව ආපායන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නට පටන් ගත්තා.
ජනතාවගේ මුදල් අයතු ලෙස අවභාවිතා කළ බොහෝ ව්‍යාපාරිකයන් ඇයගේ මෙම බලයේ ඉදිරියේ බිය වුණා. ඇය සිය සහෝදරයාගේ ඉන්දියාවේ පිහිටි ව්‍යාපාරවලට පිවිස එමගින් විශාල අයතු මුදල් ප්‍රමාණයක් උපයාගත් බවද කියවෙනවා. ඇයගේ සියලුම ව්‍යාපාර සිය වැඩිමහල් පුතා වන දනේෂ් පාකර් මෙහෙවන්නට පටන් ගන්නවා. හසීනා පාකර්ට කොයිතරම් බලයක් තිබුණද කිව්වොත් නිවාස යෝජනා ක්‍රම යටතේ පැල්පත් වාසීන්ගේ ඉඩම් නැවත සංවර්ධනය කිරීමට අවසර ලබා ගැනීමට ඉඩම් කරුවන් ඇය සම්බන්ධ කරගත්තා. බොලිවුඩ් චිත්‍රපටිවල රුසියාවේ සහ ගල්ෆ් රටවල ප්‍රදර්ශන අයිතිය පිළිබඳ සාකච්ඡා සඳහාද ඇය සහභාගී වුණා. එකල දකුණු මුම්බායි සිට බන්ද්‍රා සහ කූර්ලා ප්‍රදේශ වෙනතෙක් ඇයගේ අවසරයක් නොමැතිව කිසිම ඉදිකිරීමක් කරන්නට හැකි වුණේ නැහැ. 2006 දී මුම්බායි සිට ගෝවා දක්වා අධිවේගී මාර්ගයකදී සිදුවූ අනතුරකින් හසීනා පාකර්ට ඇයගේ වැඩිමහල් පුතු දනේෂ් පාකර් අහිමි වෙනවා. 2007 වන විට ඇයගේ නමට නඩු 88ක් තිබූ අතර ඇය උසාවියේ පෙනී සිටියේ එක්වරක් පමණයි. එම නඩු සඳහා සාක්ෂි නොමැති වූ නිසා ඇය මිය යන තෙක්ම වැරදිකාරියක් වුණේ නැහැ. ඇය 55 වන වියට එළඹුණු 2014 ජූලි 6 වන දින හෘදයාබාධයකින් මිය ගියා. ඇයගේ අවමංගල්‍ය උත්සවයට 25,000ක පමණ පිරිසක් සහභාගී වූ බව එකල ජනමාධ්‍ය තුළ කියවෙනවා. මිය යන විට ඇය සතු ව්‍යාපාර කිහිපයක් තිබුණු අතර එමගින් ඇය ඉන්දිය රුපියල් මිලියන 5,000ක පමණ අප්‍රකට වත්කමක් උපයාගෙන තිබුණා. 2017 දී හසීනා පාකර්ගේ වත්කම් ත්‍රස්තවාදය සහ විදේශ විනිමය හැසිරවීමේ පනත යටතේ රාජසන්තක වුණා. 2018 දී ඇයගේ සමහර වත්කම් ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන බව ඉන්දිය මුදල් අමාත්‍ය ප්‍රකාශ කර තිබුණා. හසීනා පාකර්ගේ සහෝදරයා වූ ඩවුඩ් ඉබ්‍රහීම් ඉන්දියානු පොලිසියට පමණක් නෙවෙයි ඇමරිකාවේ FBI ආයතනයටද අවශ්‍ය අපරාධකරුවෙක් වුණා. ඔහු කොලොම්බියාහි සිටි ප්‍රබල අපරාධ කල්ලියෙහි නායකයෙකු වූ පැබ්ලෝ එස්කෝබාට පසු බිහි වූ ප්‍රබල අපරාධ කල්ලි නායකයා බවට සැලකෙනවා. ඒ වගේම 2010 දෙසැම්බර් 26 වන දින ෆෝබ්ස් සංගරාවලෝ ප්‍රබලතම පුද්ගලයන් අතර 47 වන ස්ථානයට ඩවුඩ් ඉබ්‍රහීම් නම් කර තිබුණා. ඔහු අදටත් පාකිස්තානයේ කරච්චි නුවර තම අනන්‍යතාවය වෙනස් කරගෙන ජීවත් වන බව පැවසෙනවා. හසීනා පාකර් චරිතය පාදක වුණු සිනමා පටයක්ද ඉන්දිය රිදී තිරය පසු කලක වර්ණවත් කළා. අපූර්ව ලකියා අධ්‍යක්ෂණය කළ එම සිනමා පටය නහීට් ඛාන් නිෂ්පාදනයක් ලෙස 2017 සැප්තැම්බර් 22 එළි දැක්වුණා. මේ වීඩියෝ පිළිබඳ ඔයාලගේ අදහස් අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.